අපි දින හතරක් යෝජනා කරාට පස්සේ සමග ජනවලගේ පැත්තෙන් ප්‍රචාර දක්වලා තියෙන්නේ ඒක අපි ඒකපාර්ශවීය ඉදිරිපත් කරා ඒ දිනවලට විපක්ෂ නායකට එන්න බෑ උහුට ගොඩක් වැඩ තියෙනවායි කියලා. හරි එහෙමනම් අපි සමග ජනබලවේගයට යෝජනා කරනවා අද අප්‍රේල් 25 මේ දිනේට අපි කාටවත් වැඩ තියෙන නිසා ඕන්නම් මේ පළවෙනිද වෙනකන් මේක නොකරෙමු. මේ 20ට මෙහා දින 3ක් හෝ 4ක් අපි වෙත ලබා දෙන්න ඒ දින 3 4න් එකක අනිවාර්ය වශයෙන්ම ජාතික ජනබලවේගයේ නායක අනුකුමාර් දසානායක සහෝදරයා ඒ විවාදයට සහභාගී වෙනවා. ඉතින් මේ 20ත් මෙහා දිනයක් ලබා දෙන්න සමගි ජනබලවේගය හෝ සජිත් ප්‍රේමදාස කටයුතු කරන්නේ නැත්නම් අපට තීරු ගන්න වෙන්නේ මේ විවාදය මග හරි නොන් කටයුතු කරනවායි කියන එක. මට තේරෙන්නේ නැහැ මේ ජනතා මිත්‍ර පිරුණේ සහෝදරෙන්ට සිංහල තේරෙන්නේ නැද්ද කියලා. දැන් පැහැදිලිවම අපි ලිඛිතව දැනුම් දුන්නා අපි විවාද දෙකටම සූදානම්. එකවර එක තැන ඉඳගෙන මේ දින ටික දාගමු කියලා. අද නැවත එතුමා මාධ්‍යයට ප්‍රකාශ කරලා තියෙනවා 20ට කලින් දිනයක් අපිට නම් කරන්න කියලා. හැබැයි මේ කියන්නේ නායකින්ගේ විවාදය ගැන විතරයි. ආර්ථික කවුන්සිල දෙක ගැන විවාද ගැන කියන්නේ නැහැ. අපිට බොහොම පැහැදිලි දැන් රටටත් පැහැදිලිලා තියෙනවා මේකේ කාටද මගරින්න තියෙන උමනාව තියෙන්නේ කියන එක. මේක ප්‍රචාරය කරන මාධ්‍ය හෝ මාධ්‍ය ආයතන තෝරා ගැනීම. ඒව සරලයි. ඉස්ලාම එකඟ වෙන්න කරුණා කරලා විවාද දෙකම පැවැත්වීම සඳහා ඊට පස්සේ අපි එක තැන ඉඳගෙන එකවර දින දෙක දාගමු. මෙතර අදාළ විවාදයේ සඳහා මාධ්‍ය අනුග්‍රහකත්වයේ දැක්වීමට මුලින්ම ඉදිරිපත් වූ මාධ්‍ය ආයතනයේ වන්නේ ස්වාධීන රූපවාහිනියයි. ඕනෑම මොහොතක මෙම විවාදයට මාධ්‍ය දායකත්වයේ ලබා දීමට අප සූදානම්. ස්වාධීන රූපවාහිනියට තුලාව සංවාදයේ හැටියට අපි සූදානම් ඒ පහසුකම සලසන්න. ඔවුන් නියම කරගන්නා දිනයකදී අපි සූදානම් විශේෂ තුලාව සංවාදයක් කරන්න මේ සම්බන්ධයෙන් රටේ ආර්ථිකය පිළිබඳව සියලු පාර්ශ්වයන් එකතැනකට ගෙනල්ලා.